දැන් අප දොළුකන්ද රක්ෂිතයේදී කළ මහා ගවේෂණයේදී දුම්බල ශාකයේ පිළිබඳව බොහෝ තොරතුරු කතා කළා. ඔබ දැනුවත් කරා යම් යම් කාරණා පිළිබඳව. නමුත් මෙහි ප්‍රායෝගික වටිනාකම ප්‍රායෝගික භාවිතය පිළිබඳව අප ඔබට කියන්නට දන්නේ නැහැ. ඒ නිසාවෙන්ම අප මේ පිළිබඳව දන්නා හොඳින්ම දන්නා කෙනෙක් පුරාණ රජමහා විහාරස්ථානයට කැඳවාගෙන ඉති තිබෙනවා. එතුමා තමයි හෙම් බණ්ඩාර මහත්මයා. ආයි බණ්ඩාර මහත්මයා. ආයි බණ්ඩාර මහත්මයා. දැන් අප දොළුකන්ද රක්ෂිතයේ කළ ගවේෂණයේදී දුම්බල ශාකයේ දුටුව මේවායේ මැලියම් අප දුටුව මේවා යොදා ගන්න ආකාරය පිළිබඳව අපට දැනුමක් නැහැ. ඒ පිළිබඳව හොඳින්ම දන්නේ ඔබතුමා. මොකක්ද දුම්බල වල ඉතිහාසය? කොහොමද මේවා ප්‍රාවිච්චි කරන්නේ? දුම්බල ගැන කතා කරපම දුම්බල ඉතිහාසය තුළ දුම්බල වර්ග කිහිපයක් භාවිතා කරන එකක් තමයි බිම් දුම්බල. අනිත් එක තමයි හල් දුම්බල. ඊළඟට සදුල මල කියලා තියෙනවා. ඊළඟට කීරි දුම්බල කියලා තියෙනවා. මේ වගේ විවිධ වූ ආකාරයේ දුම්බල වර්ග භාවිතා කරනවා. මේ දුම්බල වර්ගවල හල් දුම්බල සහ කීරි දුම්බල කියන විෂය තුළ නැත්තම් කීරි දුම්බල කියන මේ දේ ගොඩක් වෙලාට වහා ගිනි ඇවිලෙන සුළු. කියන්නේ ඒකේ තියෙන බලය, ඒකේ තියෙන එක්මන් ගිනි ඇවිලෙන සුළු ස්වභාවය වැඩි කීරි දුම්බල. හැබැයි හල් දුම්බල වගේ විශේෂයන් නැත්තම් දුම්බල විශේෂයන් ඔය කියන දුම්බල මේ ගහින් නැත්තම් දුම්බල ගහින් ගන්නා වූ ඒ දුම්බල ගහේ කඳේ පැලීම නිසා, කඳේ ඉරිතැලීම නිසා හට ගන්නා වූ කිරි වහනේ බීමක්. ඒ කිරි වහනේ වෙලා ඒ කිරි අවසානයේ දුම්බල කැට නැත්තම් ලාටු බවට පත්වලා ලාටු අපි භාවිතා කරනවා දුම්බල බවට. මේ දුම්බල භාවිතා කරන විවිධ අවස්ථාවන් තියෙනවා සහ විවිධ දේවල් සඳහා යොදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තොත් ඒක මම හිතන්නේ මට මේ වගේ පුංචි සඳහනක් කරන්න පුළුවන්. මම වෛද්‍ය විද්‍යාව ගැන ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මොකද මට අදාළ කරන විෂයත් එක මම ඔබට කතා කරන්න. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේක භාවිතා කරනවා යම් යම් ආකාරයේ රෝග තියෙන නැත්නම් තුවාල වගේ දේවල් තියෙනකොට තුවාල වලට මේක භාවිතා කරනවා මැලියම් විදිහට. මේක දැන් අපි කමු අලවා ගැනීම සඳහා. දැන් අද අපි ගම් ටේප් ගන්නවා විද තාක්ෂණික දිනුනුත් එක්ක. නමුත් එදා ඉතිහාසයේ යුගයේ හිටිය හෙළයා භාවිතා කරා මේ මැලියම පොල් තෙල් එක්ක නැත්නම් බෙහෙත් ඖෂධත් එක්ක මේක භාවිතා කරන්න. ඉක්මනින්ම මේක ශරීරයේ සුවපත් භාවයට පත් කරන සහ රෝගයට ඇති කරන විස බීජ නාශනය කරන්න මහා පිටුවහලක් වෙනවා මේ දුම්බල විශේෂය. ඒ වගේම රෝග නාශනය වගේම යම් යම් දෝෂ නාශනය, කියන්නේ යම් යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂ, භූත ප්‍රේත පිසාච ආදී විවිධ අට ගන්නා වූ දෝෂ, ස්ථාන භූමිවල, භූමි භාගවල, ඒ වගේම ගෙවල් වල විවිධ වූ හට ගන්න විවිධ අමනුෂ්‍ය බලපෑම් සහ විවිධ වූ ගන්ධ ස්වභාවයන්, සමහරකට ගන්ධ ස්වභාවයන් තිබෙනවා. දුගද හමන සමාන ඒ දුගද හමන අවස්ථාවන් වලදී පවා මේ දුම්බල ටිකක් දුම් ටිකක් ඇල්ලුවත් ඒ දුම නැති වෙලා යනවා. නැත්තම් සමහරකට අපි ගෙවල් දැනෙනවා, සමහරක් විවිධ ආකාරයේ දෝෂ සහ නැත්තම් විවිධ අපිට සුවඳවල් හමනවා. දැන් ඒ නිසාම වෙන්නේ නැති මේ යකා ගහ කියලා කියනවා. යකා ගහ කියන්නේත් ඒක යක් ගහ. ඒතකොට මේ යක් දුම්බල කියලා විවිධ භාවිතා කරන මේවයි තියෙන විශේෂත්වය තමයි අර මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතය ඇති කරන බාධක වලට, අවහිර වලට, නැත්තම් රෝග වලට, දෝෂ වලට මේක පිටුවහලක් කරගන්නවා. මේක අයින් කරන්න නැත්තම් විතයන් කරන්න, දොස් දුරු කරන්න. ඊට අමතරව මේකේ තවත් වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තමයි පොද පූජා ශාන්ති කර්ම සහ මේ යාගෝහම ශාන්ති කර්ම වලදී නැත්තම් මේ කෙම්පහන් ක්‍රම වලදී යම් යම් භූත කොට්ටාස එලවන්න ගන්නවා වගේම යම් යම් භූත කොට්ටාස ඒක රහසී කරන්නත් ගෙන්නන්නත් මේක භාවිතා කරනවා. ඒ විශේෂත්වයේ තමයි ඒකේ තුල තියෙන විශේෂත්වෙම තමයි ඒ යම් යම් දෘෂ්ටි අපි කියමු දැන් දුම්මල දෘෂ්ටි අපි උදාහරණයක් විතර ගත්තොත් ඔය පහතරට සම්පදාය තුල පවතිනවා ගම්මඩු ශාන්ති කර්මය. දැන් ගම්මඩු ශාන්ති කර්ම වල දෙවොල් දෙවියන් දෙවොල් දෘෂ්ටි ගන්න නැත්නම් දුම්මල දෘෂ්ටි ගන්න සමහරක් වට ශාස්ත්‍ර වලට. ශාස්ත්‍ර කියන්නේ අපි කියමු ශාස්ත්‍ර කියනවා, ආරුඩෙන් ශාස්ත්‍ර කියනවා කියනවා, ඊළඟට ඥාති ගෙනලා ශාස්ත්‍ර කියනවා කියලා විවිධ ආකාරයේ අද මේ නවීනය කරන මේ වංචනික සහ මේ කූටුපක්‍රම මේ ව්‍යාපාරයක් විදිහට කරන ශාස්ත්‍රය නෙමෙයි. එදා හෙළියෝ යම් යම් දේවල් දැන කියා ගන්නට හෝ යම් යම් දේවල් වලට ගනුදෙනු හදා ගන්න මේ දුම්මල දෘෂ්ටි කරලා භූතාත්මකාරකෝ නැත්නම් දෘෂ්ටිආත්මකාරකෝ බඳලා මේ මන්ත්‍රත් එක්ක මේක හරඹයක් කරලා මේකට බලයක් ආරෝපණය කළා මේ දුම්මල විශේෂයට. මොකද දුම්මල විශේෂයට බලයක් ආරෝපණය කරන්න පුළුවන්කම තිබෙන්නේ දුම්මල විශේෂයේ ඕනම දෙයක් උරා ගැනීම සහ අයින් කිරීමේ හැකියාව තිබෙනවා. මේ දුම්බල කියලා කියන්නේ අපේ ඈත අතීතයේ පටන්ම හෙළෙන් භාවිත කළ දෙයක්. ඒ නිසාවෙන්ම මේ යంత్ర මන්ත්‍ර භාවිතයේදී රාවණ යුගයේ පටන්ම මන්ත්‍ර සිද්ධ කිරීම සඳහාත් යොදා ගන්න ලබනවා. දැන් බණ්ඩාර මහත්මයා අපට කියන්න කොහොමද මන්ත්‍ර සිද්ධ කිරීම සඳහා මේ දුම්බල යොදාගන්නේ? ඔව්, දැන් රාවණා යුගයේ තුල නැත්නම් රාවණා යුගයේ තුල මේ විෂය හරියාකාර හොඳ අවබෝධයක් තිබුණා සහ තාක්ෂණික වශයෙන් නැත්නම් ඒ රාවණා රජුගේ තිබුච්චේ ඒ මේ පරසරයේ පද්ධතිය තුළ තිබුණු යම් යම් විෂයානුකූලව බද්ධ වීමත් එක්ක හටගත්ත අවබෝධය නැත්නම් දැනුම, ශබ්ද විද්‍යාව සහ දැනුම සහ ඊළඟට පාරසරික විද්‍යාවෙන් ගන්නා වූ යම් ශක්ති ප්‍රභවයන් කොහොමද අපේ විශ්වයේ දේවල් වලට පාවිච්චි කරන්න කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තිච්ච මහා හෙළයක් තමයි රාවණා කියලා කියන්නේ. ඒ රාවණා යුගය තුළ නැත්නම් රාවණා ප්‍රාග් ඓතිහාසික යුගය තුළ
එදා ඒ දුම්මල භාවිතා කරනවා මන්ත්‍ර ශාස්ත්‍රය තුළ ජීවම් බලය හට ගන්න. නැත්නම් මේකට යම් ශක්තියක් ගොඩනගන්න. ඒ ශක්තිය ගොඩනගන්න නම් මන්ත්‍ර ජීවමදී ජීව ප්‍රතිෂ්ඨාපනය කරන්න. නැත්නම් ජීව හොඳ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් තීන්දු කපනවා කියලා අපි භාවිතා කරනවා. මේ තීන්දු කැපීමක් වගේ දෙයක් භාවිතා කරද්දිත් අපි දුම්මල තමයි ජීවම් කරලා දිෂ්ටි කරගන්නේ. දුම්මල දිෂ්ටිය තමයි දෙන්නේ. ඒ දුම්මල දුන් දිදී තමයි මේ දිෂ්ටි මන්ත්‍ර කියලා නැත්නම් මේ ප්‍රාණ මන්ත්‍ර කියලා නැත්නම් මේ ජීවම් කටයුතු කරන්නේ. ඒකෙදි වෙන්නේ මේ දිෂ්ටි ඉක්මනින් අල්ලා ගැනීම සහ ඉක්මනින් ගෙන්වා ගැනීම. මේක හසුරුවා අපිට මේ මාධ්‍ය හසුරුවා ගන්න. අපි බලාපොරොත්තු වෙන මේ භූත විද්‍යාව තුළ අපිට නොපෙනෙන ශක්තියින් එක්ක ගණදුණු කරන්න, හුමාරු කරන්න, ඒ අය අපිට උන ආකාරයකට පාලනය කරවා ගන්න අපිට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නට මේ හෙළ 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 යුගයේ තුළ නැත්නම් අපේ එදා තිබිච්ච සිංහල හෙළ සමාජය තුළ නැත්නම් රාවණා රජුගේ සමාජය තුළ නැත්නම් රාවණා ගෙනාවු ඒ ශක්තිය තුළ මේ මන්ත්‍ර විද්‍යාව තුළ හරියාකාර ප්‍රායෝගික ඔප්පු කරලා තියෙනවා. මේක මන්ත්‍ර ශාස්ත්‍රෙත් එක්ක මේක කොයි ආකාරයෙන්ද පැබදෙන්නේ, කොයි ආකාරයෙන්ද මේ මේ කටයුතු කරන්න කියන එක. ඒකේ තියෙන ප්‍රතිඵලයක් විදිහට දිෂ්ටි ගෙන්නන්න ශරීර දැපිකුම් සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ දුම්බලයකට නැත්තම් දුම්බල කියන මේ ද්‍රව්‍යයට බලයක් ආරෝපණය කළා මන්ත්‍ර විද්‍යාවත් එක්ක හරඹ කරලා නැත්තම් ජවයක් ඇති කරලා ප්‍රාණයක් ඇති කළා. ඒ ප්‍රාණ බලය අර පුද්ගල සංස්ථාව නැත්තම් පුද්ගල ආත්මකාරකයාගේ ආත්ම ශක්තියට නැත්තම් ඒ ශරීර කූඩුවට ඇතුල් කරන වෙනත් නොපෙනෙන ලෝකයේ තුල ජීවත් වෙන ආත්මකාරකෙක් නැත්තම් ශක්තියක් බලයක්. ඒ බලය හරහා මේ පුද්ගලයා ප්‍රීවිසියෙන් අයින් වෙලා, කියන්නේ තමන්ගේ විඥාන කය මදකට නතර වෙලා වෙනත් වූ ආත්මකාරක ශක්තියක් අර දුම්මල ශක්තියත් එක්ක ක්‍රියාත්මක වෙලා විදහා දක්වනවා. ඒකේ යම් යම් දේවල් කරන්න, දෝෂනාශනය කරන්නෝ, අත්පිළිවෙත් කරන්නෝ, යම් යම් අනතුරු බාධා ඇති කරන්නෝ විවිධ දේවල් සඳහා ඕනම මේ විෂය තුළ කරන්න පුළුවන්, මන්ත්‍ර ශාස්ත්‍රය තුළ කරන්න පුළුවන් හැම දෙයකටම ජීවමක් කිරීමේදී, තින්දුවක් කැපීමේදී, නැත්තම් ගෙන්වා ගැනීමේදී, ඊළඟට දෝෂ හරණය කිරීමේදී, ස්ථාන භූමි නිවාස දරුපවුල් වල රෝග වෙනුවෙන් වේවා, මේ ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේක හරියාකාරව පාවිච්චි කරන ක්‍රමවේද එදා හෙළේ අවබෝධය තිබුණා සහ රාවණා රජුගේ යුගයේ ඉඳලා මේක පැවතුගෙන ආවා. දැන් මේ කියන කාරණාත් එක්ක දුම්මල කියලා කියන්නේ ලෙහෙසි පහසු ද්‍රව්‍යයක් නොවේ. ඒට ආත්මකාරකයේ ගෙන්වා ගැනීම සහ පිට කිරීම කියන මේ කාර්යයන් දෙකම සිදු කළ හැකි. ඉතින් ඒ නිසා අපට දුම්මල ශාකයේ වටිනාකම් පිළිබඳව තව තවත් ඉතා නැවුම් මානෙකින් සිතා බැලිය යුතු තත්වයක තිබෙනවා බොහොම හොඳින් පැහැදිලි වෙනවා. දැන් මේ වගේම දැන් මේ සැරසිලි දිහා බලපුවහම අප ගොක්කොල භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා කෙහෙල් බඩ යොදා ගන්නවා. දැන් මොකද්ද මේ විශේෂත්වය? මොකද්ද මේ විද්‍යාත්මක භාවයයි මේ යොදා ගැනීමේ විශේෂ කාරණේ මොකක්ද? එකක් තමයි මේ දැන් කෙසෙල් ගස සහ ගොක්කොල කියන දේවල් තුළ භූත විද්‍යාත්මක නැත්නම් භූත විද්‍යාවත් එක්ක මහ වටිනාකමක් තියෙනවා මේ 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 ශාකයන්. ඒකට හේතුව තමයි අර දුම්බල විශේෂ ශාකයේ හා සමානයි මේවයි තියෙන දේ තමයි විවිධ වූ ශක්ති ගෙන්වා ගැනීම සහ රඳවා ගැනීම කියන දේවල් හට ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි අර අසනීප දැන් අපි කෙසෙල් ගසක තුල තියෙන වතුර ශ්‍රාව ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේක අද ගැනීමේ හැකියාවක් තියෙනවා. විෂ නාශනය කිරීමේ හැකියාවක් තියෙනවා. දෝෂ එක්තන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් මේ වටපිටාවේ තියෙන බලවේග එකතු කරලා ඒක රාශිය කර ගැනීමේ හැකියාවක් මේ ගොක්කොල සහ කෙසෙල් කඳන් වල නැත්නම් කෙසෙල් කොළ වල භාවිතය තුළ අපි එදා හේලියෝ නැත්නම් සම්මහා සම්මතයේ හිටිය රාවණා රජුගේ හිටිය යුගයේ දක්වා මේ දක්වා කාලය තුළ අපේ අද පරම්පරාව දක්වාම මේක පාවිච්චි කරනවා. නමුත් සමහරක් අය මේක අර්ථය දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එදා හෙළයන් මේක නිවෙන්නේ මේ මේ පරසරයේ තියෙන සියලුම ශාකයන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඒ හෙළ සම්මතයේ රාවණා රජුගේ දර්ශනයේ ඉඳලා මේ වෙනකම් මේ දේවල් තුළ ගොක්කොලේ සහ කෙසෙල් කඳේ ඉඳලා දහල් දුම්මලේ ඉඳලා සාම්ප්‍රාණිකේ ඉඳලාම මේ දේවල් වල දෝෂ දුරු කරන්න, රෝග දුරු කරන්න, තොවිල් පවිල් සඳහා, විවිධ ශාන්ති කර්ම සඳහා, විවිධ ආශිර්වාද සඳහා, ඊළඟට සැරසිලි සඳහා, ඊළඟට අපේ වටිනාකම, සෞභාග්‍ය, අපේ සංස්කෘතික ගුණාංග පිළිබඳව, අපේ රටේ අනන්‍යතාවය පිළිබඳව මේ හැම දෙයකටම මම හිතන්නේ මේ දැන් මේව දක ගන්න පුළුවන්. ඉස්සර ඇත්තරම පහනක් පත්තු කරද්දී දැන් උත්සව ශ්‍රීයකින් පහනක් පත්තු කරද්දී එදා අද පහන පිත්තල භාවිතා කරාට එදා මේ ගොක්කොල සැරසිල්ලකින් තමයි පහනක් අපි ආලෝක කරගත්තේ. ඒක තමයි අපේ තේ ඉහළ සංස්කෘතියේ තිබිච්ච වටිනාකම. ඉතින් එදා ඒ භාවිතා කරපු දේවල් වල තිබුණු යම් යම් ශක්ති මේ බල ශක්තිවල හැකියාවන් අපිට අද දෘශ්‍යමාන කරගන්න පුළුවන්කම තියෙනවා. අද අපිට මම හිතන අපි උත්සාහයක් ගමු කොහොමද ඒ දුම්මල භාවිතා කරලා ඒ දුම්මල වලින් කොහොමද නොපෙනෙන ලෝකේ ජීවත් වෙන අදෘශ්‍යමාන බලවේගයක් මනුස්ස කයකට සම්බන්ධ කරන්නේ නැත්නම් මනුස්ස කයක් කරා මෙහෙවන්නේ මනුස්ස කයක් මෙහෙවන්නේ කොහොමද? ඒ භූතාත්මකාරක නැත්නම් ආත්මකාරක නැත්නම් ශක්තිය මේ සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයකට ශරීරයකට ඇතුල් වෙලා කොහොමද ඔහුව මෙහෙවන්නේ? ඔහු කොහොමද ශරීරගත වෙන්නේ? මේ පිළිබඳව අපිට අත්දකින්න ඉස්සරහට අපිට පුළුවන්කම ලැබෙයි. දැන් මේ 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 කියන්නේ විලක්කු. මේ විලක්කු සාදා ගන්නෙත් ඇතර මේක ඇතුළේ තියෙන්නේ පොල් ගසේම තියෙන හනස්ස. හනස්සර තමයි රෙදි බැඳලා නැත්තම් මේ රෙදි බැඳලා වෙලා මේකට අපි භාවිතා කරන්නේ මේ කටයුතු සඳහා.
මේකෙනුත් වෙන්නේ මේ 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 ගෙන්නන ශක්තිය හෝ නැත්තම් මේ දෙන පුද පූජාව නැත්තම් මේකට අපි මේකට කියනවා ගොටුවක් කියලා. ගොටුවක් දෙනවා කියලා කියනවා. මේ ගොටුවක් දෙනවා කියන එකට මේ විලක්කු හතක් ගහලා නැත්තම් මේ ගොක්කල සැරසිල්ලක් කරලා මේ දෙන්නේ බොහොම අලංකාර නැත්තම් බොහොම ගෞරවාන්විත පූජාවක්. ඒතර මේකට කපුරු පත්තු කරලා නැත්තම් මේ 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 මේක විලක්කුව පත්තු කරලා විලක්කු ආලෝකය තුල ආලෝකයත් එක්ක මේ ශක්තිය ගෙන්නගෙන ඒ ශක්තිවල දුම්මල වලින් කියලා දීලා දුම්මල කියලා දීලා මේකේ ඒ దేవතාවා හෝ ඒ ගෙන්නන්නා වූ ශක්තිය සන්තෝෂයට පත් කරනවා. ඉතින් මේ මේවැනි සංස්කෘතික ගුණාංග සහ එදා හෙළය තුළ යම් භූත විද්‍යාවත් එක්ක සහ අපේ පාරිසරිකයේ තිබුණු සමහර දේවල් හරියාකාර පාවිච්චි කරනවා ලෝකේ දේවල් ජය ගන්න අපේ දේවල් ජය ගන්න බලාපොරොත්තු ඉටු කර ගන්න යම් යම් දේවල් අරමුණු කාරණා අපේ ජීවිතයට එකතු කරගන්න මේ හැම දෙයක්ම භාවිතා කරා එදා හෙළේ හෙළ යුගයේ තුල රාවණ අතීතයේ ඉඳලම. හොඳයි. මේ සියල්ලක් තුලින් අපට පැහැදිලි වෙන්නේ මේ සියලු සැරසිලි නිර්මාණ මේවාට යොදා ගන්න අමුද්‍රව්‍ය මේ සියල්ලක් පරිසරයෙන් යොදා ගන්න දේවල්. ස්වභාවික පරිසරයේ නිර්මාණය වෙන දේවල්. ඒ නිසාමයි අප ඔබට කියන්නේ හෙළෙන් කියලා කියන්නේ ස්වභාව ධර්මයට ආදරය කරපු පිරිසක්. ඒ නිසා වෙන්මයි අප ඔබට යෝජනා කරන්නේ ස්වභාව ධර්මයට ආදරය කරන්න පුරුදු වෙන්නට කියලා. ඒ නිසා අද මෙතන විශේෂ කාරණාවක් සිදු වෙන බව අපට කල් තියාම කිව්වා. අප සූදානම් මේ දුල්මල භාවිතා කිරීමෙන් කොහොමද වෙනත් ලෝකයක සිටින එහෙම නැත්නම් අපට අදෘශ්‍යමාන වෙන කෙනෙක්ව මේ මනුස්ස ආත්මයකට භෞතික ශරීරයකට වද්දා ගන්නේ සහ ඔහු පිටමන් කරන්නේ කොහොමද කියන කාරණේ ප්‍රායෝගිකව අත්දකින්නටයි මේ සූදානම්. ඊළඟ විලක් වතක් එක්ක මේ ආකාරයෙන් ගොටු මාලාවක් හදලා බලකාර නම්බුකාර මුදල් බාර පක්ටි බාර ගොඩ වඩික දේශේ ජාතමෝ වඩික රජුට නරංගපුර වනේ ඔඩි සෝනියා ගං කොටු වට කරතක් වැදලා අඟිරිදියේ සිට රං පට සබු කරත වදින් දෙවතා මෙමල් යානත නමලත මකුණිත නමලත ආටක දරබර නාස්තද යස්ටින් නවමිනි කිරුණිත රජිතය වන්න උත්තර සාටදරම් දමනිත හය වාහන කුතකාරී ජනෝපකාරී සංචාරම් සුරනර උරගා සුරගා කාකාර හෙළ යුගයේ වැල්ලීගේ සත්‍ය ඉතිහාසය තුළ අපේ හෙළයින් සිදු කළ දස්කම් විස්කම් ඔබ අද දවසේදී යම් ප්‍රමාණයකට අපේ වැඩසටහන තුලින් දකින්නට ඇති. තවත් මේ හෙළේ වැළලීගිය ඔවුන්ගේ දස්කම් විස්කම් බොහොමයක් ඔබට ඉදිරිපත් කරන්නට තිබෙනවා. නමුත් අද දවසේ කාල වේලාව අවසන් බැවින් මේ බඩමාවිට පුරාණ රජමහා විහාරස්ථානයේ සිට අප ඔබෙන් සමුගන්නට සූදානම්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.